තරුණ සමාජය හොයන්නේ තමන්ට නිදහසේ ජීවත් වෙන්නට පුළුවන් තමන්ගේ සිතැඟියාවන් තේරුම් ගන්න ඒ වගේම තමන්ගේ වටපිටාව තමන්ගේ ගමනට සහාය කරන පරිසරයක් ඒ නිසා තමයි තරුණයෝ කියන්නේ අපේ අනාගතයට අපිට ගැළපෙන වටපිටාවක් ඕනෑ කර තිබෙනවා කියලා මෙන්න මේ කාරණාව අම්මලා තේරුම් ගන්නවා වෙනත් විදිහකට අම්මලා හිතනවා දරුවෝ ඉල්ලන්නේ ඔවුන්ගේ ලෝකය වෙනස් විදිහට හදන්න කියලා අම්මලා ඉගෙනීම අධ්‍යාපනය මත පදනම් වෙච්ච ලෝකයක් දරුවන්ට හදන්න උත්සාහ කරනවා අපිට සමහර දේවල් හමු වෙනවා එතකොට සමහර දේවල් අපහැරනවා මේ ලෝකයේ මේ වටපිටාව විශේෂයෙන්ම ආසියාතික සමාජය ලංකාව විතරක් නෙවෙයි ආසියාතික සමාජයේ තියෙන බරපතල අර්බුද කවියෝ ඉතාම සීරු මාරුවට තේරුම් අරගනිමින් ඉන්නවා මං හිතනවා මේ කවි කතාවේ සම්පූර්ණයෙන්ම දිවෙන්නේ අද සුජීව සිරිමෙවන් කවියා අපට තෝරා දෙන කවි කතා ඇතුළෙම තියෙන්නේ මේ සමාජ සංකතනය. ඉතින් ඒ නිසා අපිට ලේසියි ඔබත් එක්ක හතරවෙනි කවියට යන්න. මම වජ්‍රය තෝරගත්තේ මේ නිරාශ ගුණසේකරව. නිරාශ ගුණසේකර ලංකාවේ නැහැ. නිරාශ ගුණසේකර ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ. ඔහු ඉංජිනේරුවෙක්. ඔහු ताम सियुम टैंग समाजे अलगन कवियेक बहु लियन मे हिना लियवेल हिनावेन मलपेति केला कविपता मे एक कवियक मातृकावत हरियाम तिस्साय विसिहत्र तिस्साय अम्मला इतर मे तिस्साय विसिहत्र तिस्साय केला क्याने कांतावकगे मे शारीरे अर सम्मत ප්‍රමාණය ඒ කියන්නේ ඇගේ ලැම 36යි උකුල 24යි ඉඟ 24යි උකුල ආපහු 36යි එතකොට මේක තමයි ඇගේ ශරීරය මෙහෙම මේක තියා ගන්නවා කියන එක ලේසි නෑනේ අපේ අබ්බෝ පටන් ගන්නකොට කිව්වා වගේ මේ ආසියාතික සමාජයේ අම්මා මේක කොහොමද රඳවතු කරන්නේ ඒක අමාරුයි එතකොට මේගෙන අපුරු කවියක් ලියලා තිනා මේකත් අර මං කලින් කිව්වා වගේම මේක ඇතුලේ අපි ආපහු අම්මලා පිළිබඳ කතිකාව අම්මලා පිළිබඳ අපි මොන වගේ ඒවද අපි හිතාගෙන ඉන්නේ අපි ගොඩක් වෙලාට අපේ සමාජය අර උත්තරීතර මාතෘත්වෙන් පිදුම් ලබනවා කියන කාරණාවක් නේ තියෙන්නේ ඉතින් කොහොම හරි මව්වත්කම නැත්තම් මව් පදවි ලබා ගන්න එක උත්තරීතර දෙයක් හැටියට විශ්වාස කරනවා ඉතින් ඒක උත්තරීතරයි තමයි හැබැයි උත්තරීතර වෙන එක සමාජීය විසින් පාවිච්චි කරලා තිනවා මේ දරුවත් පාවිච්චි කරනවා ඒක අපි දන්නේම නැතුව ඒක වෙලා තිනවා ඉතින් මං ඉස්සලාම මේ කවියට ගිහිල්ලා එන්න මේ කවිය මේක ටිකක් එක්තරා විදිහකට ගත්තාම මේකේ පසුබිම අපි ස්පේස් එක ගත්තාම මේ ලංකාවෙන් එළියද කියලා හිතෙනවා අපව මේක ලංකාවටත් අපිට ගලප ගන්න පුළුවන් පීජ් කෙඩි වගේ පොඩි උන් රොත්තක්ම කැටුව උන්නද 36 24 36 රන් කෙසැති අම්මලාය පාසල අසල රැස්වන අම්මලාව දකින්න ලැබෙනවා මේ පාසල ගාව ඇත්තම කුගේ රිලා මලුවල චීස් බෝලස්සේ ගල් උන සූපු මෝරන අතදරුවෝය වේලාව අවේලාවයි කියා වෙනසක් නැති ලෙස සෑම සුරතකම දිලෙනා නවීනම ෆිට්බිට් පටිය पूर रात्री विकाशित मल्टीविटमिनोतले දෙදරුවන් මෙදු සැනකින් සියල්ලම අවසන්යයි සිටුව දෙතන වැක්කිරෙන උදර රැලි වැටුන බාජුවක් හැඳි ගැහණියක් මෑතින් සකසමින් අවුල්ලු අවුල්ලු පොත් කඳු විඩාබර දරුවාගේ මල්ලේ අසයි තම මිතුරියගෙන් යන්නේ ටියුෂන් පන්ති ගැන අලුත් ගෙයි වැඩ ගැන පන්සලේ ලොකු හාමුදුරුවන් ගැන මේ අම්මා ගැන කියපුවාම අපේ සමාජයේ මේ කතිකාවක් නේ අම්මා කියලා කියන්නේ. ඒතර අම්මා ගැන අපේ ඔළුවේ මවලා තියෙන සමාජයේ මවලා තියෙන චිත්‍රය. මේක හරි වේදනාවක්. අම්මා මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා එකක් හදලා තියෙනවා. අම්මලා
දැන් ගොඩක් වෙලාවට ඇඳුමක් ඇඳද්දත් පේනව නේද අම්මා කෙනෙක් ඇඳගෙන යන හැටි කියලා කියනවා. අම්මලාට විලාසිතා තහනම්. එතකොට ඒ වගේ එකක් නේ තියෙන අපේ සමාජය ඇතුලේ. ඉතින් මේක ඒ සන්දර්භයෙන් අපි එළියට ගන්න ඕනේ මේ අම්මලා පිළිබඳ ගොඩක් වෙලාවට අපි අම්මලව වර්ණනා කරලා තියෙන්නේම අම්මලගේ වැඩ ගන්න. ඔය ගෙදර බුදුන් අම්මා කියන වචන ටික පාවිච්චි කරලා තියෙන්නේම අම්මලත් දැන් ඒකට ලෑස්ති. අම්මලත් ගෙදර බුදුන් වෙන්න ආසයි. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම අපි දන්නවා අම්මලා සතුටු වෙන්නේ ඒකෙන්. අම්මලා සතුටු වෙන්නේ දරුවන්ගේ. මේක හරි භයානක ප්‍රශ්නයක්. ඇයි අම්මලා දරුවන්ගෙන් සතුටු වෙන්න පටන් අරගන්නේ? ඒගොල්ල තමන්ගේ සතුටු වෙන ක්‍රමේ හොයා ගන්න ඕනේ. මේ දරුවෝ තමයි එකම දේ. දැන් මෙහෙම කිව්වහම ටිකක් ලොකු බරපතල ප්‍රශ්නයක්. මොකද මේ ඉතින් අම්මලාගේ සතුට එකම සතුට දරුවෝ තමයි කියලා කියනවනේ ඉතින්. එහෙම කියන එක පස්සේ අපි කොච්චර යනවද කියනවනම් දරුවෝ නැති වුණාම අම්මලාට සතුට වෙන්න බැරුව යනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් එතකොට සතුට හොයා ගන්න වෙන වෙන දැන් අපි සතුට වෙනවා කියලා කියන්නේ මේ විනෝදය කියන එක තහනම් දෙයක් වෙන්න බෑනේ. සුගේ ජීවිතවලට අනිවාර්යයෙන්ම ඒ විනෝදේ තියෙන්න ඕනේ. දරුවෝ මැත්තේම විනෝද වෙන වැඩේ වුණාම ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ කවියේ තේන දේ තමයි මේ එක එක විදිහේ අම්මලා ගැන. ඒගොල්ලන් වෙනස් විදිහේ දේවල් ලස්සනට ඇඟ තියාගන්න එක ගැන. එතකොට අලුත් සමාජය ගැන ඒගොල්ලෝ අර අර පිරිසක් ඉන්නවා මේ බාධා නැතුව බාධා විරහිතව සතුට පාවිච්චි කර සතුට බාර ගන්න. ඒ වගේම විනෝදේ බාර ගන්න. අර දරුවම විනෝදේ බවට පත් කරගත්තාම අර මොහොම සාම්ප්‍රදායික සමාජයක එතකොට ඒගොල්ලන්ට විතරක් නෙමෙයි දරුවන්ටත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇයි මේ දරුවෝ ගැන වැඩිපුරම හිතන එක ඇතුලේ දරුවොත් එකපාරටම අවුලට යනවා. ඒ දැන් අපි දන්නවා සමහර රටවල් වල ඒගොල්ල අම්මලා ඒගොල්ලෝ දරුවෝ හදලා දරුවෝ නිර්මාණය කරලා ඒක ප්‍රොඩක්ෂන් එකක් නේ නිෂ්පාදනයක් නේ. ඒගොල්ලෝ හොඳ දරුවෝ බවට පත් කරලා ඒගොල්ලෝ තමන්ගේ ජීවිත ගත කරන්න පටන් අරගන්නවා. සමහර වෙලාවට දරුවොත් එක්ක ඉන්නේ නැතුව තමන්ට පුළුවන් කාලේ වැඩිහිටි නිවාසයකට හරි එහෙම ගෙවලා ඉවර වෙලා ඒගොල්ලෝ එතෙන්ට යන්න තීරණය කරනවා. මම මේ කියන්නේ මේ අපේ රටේ අපේ සමාජවල එහෙම නෙමෙයි. ඒක එක පැත්තකින් හොඳයි එක පැත්තකින් නරකයි. දැන් උදාහරණයක් විදිහට ගත්තාම අපේ අම්මලා කරන දේ තමයි දරුවෝ හදලා ඊට පස්සේ දරුවන්ගේ දරුවොත් හදන්න පේවිලා බලාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් කියන්නේ දරු මුණු පුරන් දැක මියෙන්න ඕනේ කියලා. මුණු පුරන් දැක දකින්නත් බලාපොරොත්තු වෙනවා. ඒතර ළමයිනුත් හදලා ළමයින්ගේ ළමයිනුත් හදනවා. මේක දින එක දෙයක් තමයි දරුවන්ට ආචිලාගේ සීලාගේ ආදරය හම්බ වෙනවා. අප්‍රමාණව හම්බ වෙනවා. හරි පරිස්සම්. හැබැයි අපි කල්පනා කරන්න ඕන දෙයක් තියෙනවා. ඒගොල්ලන්ට ලැබෙන ගුරුහරුකම් ආච්චි අමලාගෙන් සීලාගෙන් ඒවා කොයිතරම් ප්‍රගතිකාරකද සමාජයට. නැත්තම් ඒවා පසුගාමි අදහස්ද කියන එක. මේ සමාජයේ හැමෝනොත් ඉස්සරහට යන්නේ නැහැ. දැනුම ලැබෙන්න ඕනේ අලුත් දැනුමක්. ඒ දැනුම ආච්චිගෙන් සීයාගෙන් ලැබෙයිද? නැත්තම් වෙන ක්‍රමවේදයක් ඒකට අපිට පාවිච්චි කරගන්න පුළුවන්ද මේ දරුවෝ හදන වැඩේට? මං කියන්නේ මේ මේක වරදවා තේරුම් ගන්න හරීම ලේසි. මම මේ කියන්නේ මේ අම්මලාට තරහයි අම්මලා ගැන තරහෙන් අම්මලාට ආදරේ නැහැ කියන එක නෙමෙයි. අපි අම්මලාට ආදරේ වෙනවා කියලා කියන්නේ අපි ඒගොල්ලෝ හැමදාම දරුවෝ වෙනුවෙන් මැරෙන්න ඕනේ දරුවන්ට බැරිලා ඉන්න ඕනේ කියන සාම්ප්‍රදායික කතන්දරෙන් එහාට ගෙනියන්න ඕනේ. එයා වෙන ගැහැණියක්. එයාට හැඟීම් දැනීම් තියෙනවා. එයාට ආශාවන් තියෙනවා. දකතුන සමහර ලාවට වෙඩින් එකකට ගිහිල්ලා මඟුල් උත්සවයකට ගිහිල්ලා නටන්න බයයි. ඇයි අම්මා කෙනෙක් කොහොමද හැසිරෙන්නේ කියලා අහන තැනට සමාජය දැන් නම් ගොඩාක් වෙලාවට එහෙම නැහැ. නිදහස්කාමී නැහැ. ගැහැණිය සම්බන්ධ සිතුවිල්ල මේකයි. ගැහැණිය ජීවත් වෙන්නෙම රාමුවක් ඇතුලේ. ඒ රාමුව හදලා තියෙන්නේ මේ සමාජයේ සිතන ක්‍රමයේ විසින්. මං හිතනවා මේ නිර්මාණය මගින් නැවත ඒක විඳින්න ඕන කියන යෝජනාව නිහඬව નિરાශ කරලා තිනවා කවිය. ඇත්තම નિરાශ ගුණසේකර ඉතාම දක්ෂ කවිතාවක් පෙන්වන කවියෙක් බව මේ වචන ටික මැදි තේරුම් ගන්න. ඔහු පරිස්සම් කරන විදිය වචන. ඒ වගේම ඔහු යෙදෙන මේ කෙටි යෙදුම් වල ඔහු
අර පිරිද්දා ඒ වගේම හොඳට අර හොඳට පිරිමැදුම් කරලා හොඳට පොලිෂ් කරලා තමයි මේ වචන ටික අරන් තියෙන්නේ මෙතෙන්. ඉතින් මේ වචන අයින් කරන්න දෙයක් නැහැ. එතකොට මේ ඔහු මේන ලියවැලක hina වෙන මල්පෙති. ඊට පස්සේ ඔහු ලියන සුදු කටක් සහ මදු පිටක් වගේ කවි පොත් එක බැලුවයින් පස්සේ ඔහුව අධ්‍යයනය කරන්න ඕන කවියෙක් බව ඔබත් වටහා දෙනවා. ඔහුගේ කවි ඇතුළෙම අපි වටහා ගන්නවා. ඉතින් විරාශ ගුණසේකරගේ කවි නිතර නිතර හමු වේවා කියලා ප්‍රාර්ථනාවෙන් අපි යනවා.